ද සදහම් චාරිකා දේශකෑණන් වහන්සේ පූජ්ජපාද වැලිපත දම්මාරාම ස්වාමින් වහන්සේ. වර්ෂ එක්ඩාස් නවස්ස හැත්තෑ පහේ ජනවාරි පස් වනදා. බලන්ගොඩ වැලිපතදී උපත ලැබූ උන්වහන්සේ. වර්ෂ එක්ඩාස් නවසි අසූහයේ නොම්බර් අටවනතා. බලන්කොඩ රජභක ශ්‍රී මෝදිිනන්ධාරාම ව්‍යාර්ස්ථානයේදී පැවිති තිවයට ඇතුළත් වනා. උන්වහන්සේගේ ගුරුදවයණන් වහන්සේ වන්නේ, අධිකරන සංකනායක වටවල සෝවානන්ද නායක ස්වාමීන් වහන්සේ. ගම්පහා ජාත්‍යන්ත භික්ෂු අධ්‍යාපන ආයතනෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ මාබිම විද්‍යාතීප පිරිවණෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා එද්දාස් නෞස්සය අනු නවය වසරේ රාස්සගලදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාදය හිමිකරගෙනති වෙනවා. මේවල විටවාදදව මහාවිහාරයේ වැඩවාසය කරන වැලිපත ධම්මාරාම ස්වාමීන් වහන්සේ දාම් අධ්‍යාපනය ලබාදමින් මහගු මේවරක් එටු කරනවා. ආගමික මෙන්ම සමාජය කටයුතු වැසකටද දායකත්වය ලබාදමිනි සිටින පුජ්ජ වැලිපත ධම්මාරාම ස්වාමීන් වහන්සේ ප්‍රාදේශීය වශයෙන් ආගමික හා සමාජයේ සේවාවන් රැසකට මොලිකත්වයගෙන කටයුතු කරනවා. ස්ස භගුතු අරහතු සම්මා සම්බුද්ධස්ස කෝනුහාසු කිම නංදූ නිෙච්චං පච්චලිත සතිී අන්දකාරන කෝනත්්ද පදී පංහක ඔයස්තිී සැලෙහෙවත් පින්නතුනි. මෙ හිමිදිරිි උදෑසන. පහන් සිටිං යුක්තව ඔබ හැමදිනාම බලාපොරොත්තුවන්නේ අපේ සාන්තිනායක ලෝතුරා බුදුහාමුදුරුවෝ ලෝකයාගේ හිතසුව පිණිස දේශනාකරපු පුංචිත් දහම් බිඳක් ශ්‍රවණය කිරීම සඳහාය. අපි හැමෝම දන්නවා අපි හැම කෙනෙක්ම සතුට වෙන් හරි කැමති සන්තෝසියෙන් ජීවත්ව වෙන්න හරි කැමති ඒ සතුට තමයි හැම කෙනෙක්ම බලාපොරොත්තුවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ජීවිත මිනිසු ලබන සතුට පිළිබඳව ඉතා පැහැ දිලිව අවස්ථා ගණනාවක උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා අපි සන්තෝෂය කියලා බලාපොරොත්වන දන් ආපස්සට හැරිල බලපු හාම අපට දැනෙන දේහමයි අපේ හිත අපි රවට්ට ගත්ත වෙනවා නමුත් සතුට කියන එක ලබන ක්‍රමවේදයක් තිබෙනවා මිනිස්සු සන්තෝසිය කන්නෙක ලබන්ට ඕන සතුට ලබන එක වරදක් නෑ හැබැයි ඒ සතුට ලබන එක වරදක් නෑ වගේ තමයි ඒ ලබන්න වූ සතුට නිවරදි සතුටක් බවට පත්වෙන් ඕන මෙ මේකා අපේ බුදු හාම දුරුව අපට කියා දුන්න. ඒ වගේ තමයි අපේ ජීවිතය අපි රවට්ට ගන්න නැතුව අපේ ජීවිතය අපි හිතට විරුද්ධ ැතුව අපජෙන්ටඕන අපේ අය දන්නවා අපි විවිධ අවස්ථාවල සතුටු වෙන ක්‍රමතියෙනවා දැම් බලන්න සූර්යාන රාසිීන්දල මේස රාසියට අවස්ථාව දිහා බලන්නක අපි මේකට කියනවා අවුරදු උදාව කියලා. අවුරදු උදාවේදී අපි හැමෝම සතුටවෙන්න කැමති පවුල්ලොලින් පුංචි දූදරුවෝ ඉඳලා වැඩි හිටියෝ ඥාති හිතමිත්‍රාදීන් කර්යානමිත්‍රියෝ මෙි හැම්ම කෙනෙක්ම සතුටවෙනවා. ඒවගේම තමයි උපන්දින සැමරුම් අවස්ථා ගැන හිතල බලන්නකෝ ඒ අවස්ථාවලදත් විවිධාකාර විදිහයට සතුට පත්වෙනවා. තමන්ගි පුංචි දුවගේ පුතාගේ ටික කාලයක් යැනකොට වැඩිවීට පත්වෙනවා. මේ දරුවෝ ආවා විවාහ කරලා දෙන අවස්ථාව වෙනකොට ඒ දරුවෝ විවාහ කල්ලා දෙනවා. මංගල සම්මත් අවස්ථාවලද අපේ පවල්ලොලා අය අපි හැම කෙනෙක්ම සතුට වෙන්න උත්සහ කරනවා. එවගේ පුංචිදුව වැඩිවට පත්වුණහාම ඒත් අපි උත්සවයක් කරගන්නවා කොටහලු මගුල කියලා ඒම නැත්තං වැඩිවිට පැමිණිමි උත්සවේ කියලා කියනවා. ඒකෙදිත් අපි අඇයි සතුට මේ වගේ විවිධ නිමිති තෝරාගෙන අපේ යි විධාකාර විදිහට සන්තෝසීට පටවන්න උත්සහ කරනවා. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝනු හාසෝ කිමානන්දු ම හාත්සියද්ද මොන හිනහවත්ද ඒවගේ තමයි මොන සතුටක්ද නිච්චං පද්ජලිතය සතිය නිරතුරුවම අපේ ජීවිතය හැම වෙලාවදිම ගින්නකින් පිච්චෙමින් අපි ජීවත්වෙන් බලන්න ජාති ජරා ව්‍යාදිි මරණ සෝක දුක්ක දෝමනස් සුපායාස. මෙන්න මේවයිෙන් නිරතුරු අපි ගිනිගනිමින් ඉන්න ඇවිලෙමින් ඉන්න. ඒ ඇවිලිමින් ඉන්න මනුෂයගින්ෙන් බුදු හාමුදුරුව හනවා අන්දකාරයන කෝන අද්දා. මේ අන්දකාරයේ අතගගා අපි ීවත්න්නේ මනුස්සේන මේ අන්දකාරයෙන් මිදීම සඳහා පදීපන්න ගවස්සත ආලෝකයේ දකින්න කැමති නැත්්ද බලන්න අපේ බුදු හාමුදුරුව අපට අප අහනදී මේක දිහා අපි හිතල බලන්නකොට අපි නිරතුරු අපේ හිතරවට්ට ගනිමින් තාවකාලික වින්දනයක් ලැබීම සඳහා. හිත තාවකාලික සතුටු කිරීම සඳහා තමයි අපි උනන්දුවෙන්නේ උත්සාාවන්නේ. හැපැ අප ජීවිතේ සදාකාලික සතුට කියනෙක ලබන් කවුරුවත් කැප වෙනවද උනන්දු වෙනවාද. බොහෝම අතුළුසයිනි දාන සීල භාවනාදී පින්කංකරමින් ඒ අය තන්ගේ ජීවිතය යහපත් කරගන තමන්ගේ ජීවිතය මෙලව පරලෝ දෙකටම යහප තක් කරගන්න මිනිස්සු කැපවෙනවා හරියාඩුිය දැන් කල්පනා කරලා බලන්න අපි සිංහල අලුත් අවුරුදු උත්සව සමරණවා ඒ අලුත් අවුරුදු උත්සව සමරණකොට පවුල්ලොල ඉන්න අය පුංචි දූදරුවෝ සාමිදියනය සාමිපුරුසිය අම්මතාත්තා වැඩිහිටියෝ ඥාතිමිත්‍රාදීන් මේ එකතු වෙලාන අලුත්තවරු දුස්සවය සමරාණය හැබැයි ඒ අළුත් අවරු දුස්සවේද බලාපොරොත්තුවෙන මොවාද. ඕ නොවුන් අතර සුහදතාවය අන්‍යෝනේ පියශීලී භාවය අපේ නෑද ඇවු බලන්න අප යන එතුන්ට සංඩා කරනවා ඥාතීන්ට සගා දූ දරුවන්ට අලුත් ඇැඳුම් පැළඳුම් අරන්දනවා. අලුත් අදහහාස් සිතුවිලි නො ඒකුද්දේවල්ක යාත්ම කරන්න තමයි මේ අලුත් අවුරුද් දෙෙදී හැමහෝම බලාපොරොත්තුවාල. බලන්නක මේ ගෙදරකයි ඉන්නකොට ගම්පලාාත්තුලත් තියෙමයි දැන් නාගරිකවත් අපි මේවා දකිනවා. ගෙදර ඉන්න මහම අනුසියා හරියට අම්බරු වෙෙක්වාගේ කටගුන්නක් බීග නැවිල්ලා මේ අප පේල් දහතරවෙනිද බෝම සන්තෝෂයෙන් කට්ටිය හැම කෙක්ම විඳින්න උත්සහ කරන වෙලා බීග නැවිල් එක්ක මගේ එනවා ඒ එන ගම අරමුලේ මේ මුලේ හැපි හැිය සමහහිට අල් පු ගේවල්ලල මිනිස්සුන්ඩත් කරදරයා ලේ පෙරගෙන ටි කලි සන්දරසන මයි අපිට දකින්න ලැබේන. අවසාාන් තමන්ගේ ශාමි දියණයට සතුටක් ලබන්න පුළුවන්ද සිංහල අලුත්තවුරුදු උදාවේ. තමන්ගේ දරුවන්ට බත් කටක්කන්න පුළුවන්ද හිතේ නිදහසයෙන් සන්තෝෂයෙන්. ඇයි මේ ලබන සතුට නිවරදිව ලබන්න දන්න ඇතික මේ වැරැද්ද නිසානයේ දෙහෙම වේන්නේ. මෙන්න මේවා අපේ මිනිස්සු තේරුම්ගට ඕන තුට කියන එක ලබන්න ඕන නිබැරැදිවයි. දැම් බලන්න උපන්දිනයක් දැන් අදදිනේදී උපන්දින සමරණය බොෝ දෙනක්කින්නවා. මේ අදදිනය. ඒ උපන්දිනයේ සමරණකොට සමහර අය තමන්ගි පුංචි දරුවා නැත්තම් පුතාදුව බඩගගායින්දලා පෙරලි පෙරලි ඉඳලා දනගගා ඉඳලා නැකටලා ඇවිදින්න පටන්ගාන්නවා. අම්මල කොච්චර සන්තෝසයිද කියලා බලන්නක තාත්තට කොච්චර සතුටක් ඇතිවෙනවද තමන්ගේ පුංචි පුතා පුංචි දියන ික් ලොක වෙලා ඇවිදිනවා ආදක් දකින්න. අම්මලට මීට වඩා සතුටක් නෑනේ තාත්තට මීට වඩා සතුඩක් නෑනේ දැම් මේ සතුටට කෝමදාපයය බුක්තිමවිදන්නේ ඒ අර ඇති මද්‍රව ේටික්ගෙන හල්ලා ගෙදරට ගොඩගහ ගන්න වටේම ඉන්න බේබද්ධෝ වනචරයෝ මේ ගෙන් නගන්නවා ගෙන් ලගන්න එදා දවස පුංචි පුතාට සන්තෝසය ඒ දරු අතියන්න ඕන කෑමටිකක් කවල අවු ඇ ඇඳුමක් අන්දෝල ඒලාම සතුටු කරන වෙලාව හැබැයි රටේමේ ඉන්න බේබද්දෝ ගෙන හල්ලා හොන්ඳට කන්න බොන්න දෙනවා නහයෙන් කටින්ගෙනකම් අව සානිෙදී ි දරුවගේ උපන්දිනයේ සේවේ තාත් ගුටි කලි යොලිින් අවසංවෙනවා නුගොලිං අවසංවෙනවා දැම් බලන්න සතුටක් ලබන්න පුළුවන්ද තිිකක් ලොකවෙනකොට මේ පුංචි දරවා ඒත් මේක පටන්ගන්න ඇයි මේ දරවා දන්නි නෑ මේ පුතා දලි නෑ තාත්ත කරපු දේතමයි ඒ දරුව කරන්න මේකත් චාරිත්‍රයක් ක හිතාගෙන ඉන්න මේ බේබාදු කකමත්. තිං ඒ දරුවොත්තෙමනේ හරිට කක්කුටු නියාාවය වගේේ කක්කුටට හරහට යනගමන් පුංචි පැටිියට කියන පුත්තේ කෙල්ලික් වරෙන් කියලා. හැබැයි මහා කක්කුට දන්නෑ තමන් හරහට යන්නේ කියලා. අවසාන ප්‍රතිඵලයේ පුතා පිටිපාසිදං එන ගමන් කියලා තාත්ය උඹේ අන දිරිතමයි මත්තයෙන්නේ. ආනෙ වගේ තමයි අපේ දරුවූ මේ වධහා බලලා මේ උපන්දිනයට අත්‍යවශ්‍යම දෙ අත්තමයි මේ ෝතල එමන ඇතම් මද්‍රව්විය කියලා දරෝහිතනවා ඒ දරුවත් ඒේ දේවල්ලොට පෙළමිරෝ සෙදැහවත් පින්ඳතු නි කල්පනා කරල බලන්න තමන්ගේ පුංචි පුතා පුංචි දුව ඒ ලබන සතුට තාත්තලා අම්මල විනාස කරන වනං තාත්තල අම්මලා දෙමව්පිය කියන වචනට ගැලපෙනුවද කළ හිතල බලන්නකෝ අපේ ගම්පලාත්තුොලත් බොහෝ පිරිමිහෙමි ඉන්නවා හැබැයිමේද ය නාගරී කරන පරිශරය තුළත් කාතාවවුත් දැම මේ තත්වයටට පත් වෙලා ඉන්නවා කෙල් අපට දැනගන්නට ලැබිලත් තිබෙනවා අපි හලා තිබෙනු පුවත් පත් තුොල තිබෙනු දැන් තමන්ගේ ම්මට ළුවන්ද තමන්ගේ පුංචි දියනයට ආදර්ශමත් අම්ම කෙනෙක් වන්න මෙහෙම ුණහම. තාත්තට පුළුවන්ද තමන්ගේ පුංචි පුතාට ආදර්ශමත් තාත්තා කෙනෙක් වවෙන්න. අවසානීසි ටික දවසක්ගිකිහිල්ලා ටිකක් ලොක වෙනකොට මේ දරුව අම්මත ආත්තට වදින්නේෑ. ඉති දොස් කියනවා පුතේඹ අවුද්ධකට වත්ත මට වන්දී නෑනේ. දසමාස රේ කත්වවා කියෙලා කොහමද අම්මට වදදින්නේ දදිිකාරු අලින් ිත්වා ලාම් මට වඳන්නේ කොහොම කියලා කල්පනා කරලා බලන්න. දෙපාල් වන්දනය කරන්න දරුවන්ට දෙමවපියෝ ගැන හැඟීමක් නැතිවෙලා යනෝ. දම දරුවන්ගේ මේව බලාපොරොත්තු වෙන්න බෑ මෙහෙම වුණම මෙන්න මේවා හොඳ අම්මල තාත්තලා නිවරදි වැඩර නම්මල තාත්තල හොඳින් තේරුම් අරගන්ට ඕන. තමන් කරනදේ අර්ථවත් දෙයක් බවට පත්කරගන්නට ඕන. තබන් කරනදේ හි පිරිසුදු බවින් තමන්ටම ආලෝකයක් කරගන්න පුරුදුුවෙන්ට ඕන එම නැතොත් ඒ ජීවිත කාලකන්නේ ජීවිත බවට පත්වෙනෝ. තමංගි පුත්තාගේ උපන්දිනයේ දවසේ තමන්ගි පුංචි දෝනි ගුප්න්දිනයේ දවසි ඇයි අම්මත් ආත්තට බැරි මේ තරන් අනවශ්‍යි වේදමක් දරලා ලෝකයේ සතුටු කරන්න බේබාද්දෝ සතුටු කරන්න උත්සාහ කරන වෙලා වෙදි. චි පැලයක් ගෙන හල්ලා ඒ දරුවට කියාදනවා පුතේ පුංචි පැලේ උපන්දිනී දවසි හිටවන්න පුතේ මේ පරිසරයට මේ ගහ එකතු වනහම රූක්ෂ ගසබබවට පත් වෙලා හෙවන දෙනවා ඒවාගේම තමයි ජලය අපිට ආරක්ෂා කරල දෙනවා වාතය තුළින් අපට සැනසිල්ල ලැබෙනවා හුස්මගන් ඔක්ෂසිජන ලබාගැනීම හැකි ආවත්තිබෙනවා ති අපි හුස්මගන්නේ ගස් නිසා එනිසා එක්ක පැළලයක් හරි උපන්දිනය අත්දවසි හිටවන්න කියලා මේ පුංචි දරුවට පැලයක් හිටවන්න පුළුවන්න්නේ එදාට දරුවත්ක එකට එකතු වෙලා. බල කොච්චර ආදර්ශයමන්ද කියරවෙලා. ඒවගේ තමන්ගේ වයස ඉන්න දරුවෝටිකක් ගෙදරට කරගන ඇවිල්ලා අවට ඉන්න දරෝ ටිකක්ය කරගන ඇවිල්ලා. පොත්ටික් පැෑන් ටිකක් සල්ටිකක් ම කරණ ටිකක් ගෙන හල්ලා මේ පුංචි පුතාදුවගේ අතින් එදාට අවට ඉන්න පන්තියේන යාළුවන්ට බෙදලදුන්නුවත් කොච්චරණන්ගේ දරුව සතුට වෙනවාද ඇයි තාත්තලම්මට මේ වත් තේරීම් ගන්න බැරි. ඒවගේම තමයි පුංචි පුතාට දුවට ආගමික වශයෙන් තමන් අදහන තමන් අනුගමනය කරන ආගම දහමක් තිබෙනවන ඒ අනුව සසලකට පල්ලියකට කෝවිල එකට එක්කරගෙන යාන්ට පුළුවවාන්නේ ඒ ආගමික නායකෙක් අතින් පිරි්ටිකක් කියෝල පිත්නූලක් ගැට ගහලා ඒවගේම ඒ පුද සිරිත්්කරන්ට පුලුව අන්කමති බෙනවානය. ඇයි අම්මල තාත්තලට මේ වතේරෙන්න්න ත් ඒ දරුවාගේ පිීවිතුරු මනස වැඩෙන් නේත කොටයින්නේ. ඒවගේම තමයි ඇයි අම්මල තාත්තලට පුළුවන් එදාට හාම්දුරුව එක නමක් හරි ඩම්මල්ල නැත්තම් පන්සට හිල්ල. ධාන චුට්ටක් වෙල්ල පිළිගන්නන්න බැරිද. අර දරුවට කොච්චර වටිනවද. ඒවගේ මිහිංගන්නේකුට යාචකයකුට එදාට බත් පාර්සලයක් දෙනවලනම් කොච්චර වටිනාකමත්තිබෙනවාද. අර දරුවවාගේ මෙලොව ජීවිතය සතුටු කරන්න පුළුවන්කම තිබෙනවා. පරිත්්‍යයාගේ ධානය හුරු කරන්න පුළුවන්කමතිබෙනවා. ලොකවෙ ලා කියනව මගේ උපාන්දිනයේ දවසේ ගේ තාත්තතාම්ම ඉස්සරනම් න්න හම තමයි මට කියාදුන්නේ. නර දරවා තමන්ගගේ දරුවන්ටත්තේ වගේ ආදර්ශයක් ලබාදයන්න උත්සාහ කරනවා. මෙන්න මේකයි අපේ බුදු හාමුද්‍රුවෝ පින්නතුනි අපට කියාදුන්නු දේවල්. නිවරදි මාවතක්තිවිද්ධි අන්දකාරය අතගාන මිනිස්සු. ඒ නිසායේ නිවරදි මත නිවරදිව සකස් කර ගන්නට අපි නිරතුරුව කැපවෙන්ට ඕන අපි නිරතුරුව ගැන උනන්දු වෙෙන්න්න ඕන උත්සහාවන්තවෙන්ද ඕන ඒක නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උට්ටානවතෝ සති මතෝ සුචිකම්මස්ස නිසම්ම කාරනු සංඥතස්සච දම්ම ජීවිනු අප මත්තස්ස යසෝභි වට්ටති උට්ටාන වීරයෙන් උපසු බස්න ත්සාහය කියන එක තියන්න වන මනු සික්්කාව. මොන දෙයක් කරන්න ගියත් උත්සාහය උනන්දුව කැපවීම නැත්තා. කිසිම දෙයක් කරන්ට පුළුවන්කමක් නෑනෑ යම් දේකට උත්සාහවන්තවෙන්ටඕන කැපවෙන්නන උනන්දු වෙන්ටඕන ඉගෙනගන්න කිය හා මත්තීමයි ගිදුරදුරෙත් හෙමයි. රැකයා කටයුතු ලත්තිහිෙමයි සමාජයේ ජීවත්ව වෙනකොටත් එහෙමයි. ඒම නැත්තං ජීවත්ව වෙන්න බෑ. සතිමතෝ හොඳ සිහිය තියෙන්නත්ව ඕන ඉති අරවගේ වැඩ කන කොට සිහ කියයන එක නෑනීම නිසුන්ට තමන් අසිහයෙන් ඉඳගෙන කරන දේවල් සාර්ථකද. අවසාන්ට දුකක් නේද තමන්ට හිමි වෙන්නේ. ඒ නිසා අහිතල බලන්ට මනා සිහයෙන් යුක්තව කටයුතු කරන්නට ඕන සතිමත්තු සුචිකම් මස්ස නිසාම්ම කාරයනු කරන දේ පිළිබඳව අවබෝධයෙන් අපි කරන්නට ඕන ධම්ම ජීවිනෝ කියලා කියන්න මුකත්ද ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න ඕන ඒ මිනිස්සුන්ගේ අප මත් අස්ස අසෝබි වඩ්ඩති බලන්න කොපි බුදුහාහමුදුරුව කියදෙන හැටිමේවා අප්‍රමාදීව සිතකය වචනය කියන තුන්දොර සංවර කරගන නොපසු බස්නා වීර්යෙන් යුක්තව චිත්තේ ආග්‍රතාවේ හිතේකඟතාවයෙන් යුක්තව යම් කෙනෙක් ධර්මානුකූලව ධර්මයට ගැලපෙන විදිහට කටයුතු කරනවනා අප මත්තස්ස ප්‍රමාදීෙන් තොරනා යසෝපි වඩ්ඩති ඒ අයට යස ඉසුරු ලැබෙනෝ මෙන්න බුදු හාමුදුරුව අපට කියා දුන්නු ක්‍රමේ ඒ නිසා පන්නුතුනි කල්පනා කරලා බලන්ට අපි හැම දාම හිමිදිරි පාන්දර නැකිටලා අවදි වෙලා හූපවාහිනී චැනල් එක ගාවට එනවා ඇවිල්ල රූපවාහිනය දාල බලනවා දා බලනකොට හාමුදුරු නමක්ගේ හිමිදිරි පාන්දර බණහන්ට පුළුවන්කම ලැබෙන සමහරවිට හාමුදුරුවෝ දන්න කෙනෙක් වෙන්න පුළුවන් සමහරිට නොදන්න කෙනෙක් වෙන්න පුළුවන් සමහරවිට නෑදෑයෙක් වෙන්න පුළුවන් ඥාතියේ හිතවතෙක් වෙන්න පුළුව හැබැයි කියන කරුණු දිහාහුඳින් අවධානී බලාගනීන් ටෝන ඒම නැත්නම් ආමී ඔයාආපේ මල්ලින අයාපේ නැන්දගේ පුතානේ එහම නැත්තැන් එයාමී අහවලා ළමයානි ඒ ධර්මේයට අදාළවෙන්නේ නෑ ධර්මටව මොකක්වත් අදාළ වෙන්නේ නෑ ධර්මයට අදාළ වෙන්නේ නිවරදි මනුසෙක් බවට පත් කරන්න නම්. හොඳින් කියන දේ පිළි බඳව අවබෝධයක් කියන කියෙනා වැදගත් වෙන්නේ නෑ කියන දේ තමයි වැදගත්වෙන්නේ ඒ වැදගත් දේ හොඳින් අහලා ජීවිත සකස් කරගන්නට උනන්දුවෙන්ට ඕන මේක තමයි අපේ බුදු හාමුදුරු පින්වතුනි අපට කියාදුන්නු වැදගත් ධර්මය. මෙච්චරං ශ්‍රේෂ්ඨ ධර්මයක්, මෙච්චර වටින ධර්මයක් තියාගන. අපි නිරතුරු අන්දකාරයේ අතගාන වන. නිරතුරු අපි ඒ මුලේ මේ මුලේ හැපි හැපි, අන්දකාරයේ පැටලිල්ලා ඉන්නවානම්. අපේ ජීවිත, මනුස ජීවිත බවට පත්වෙන්නේින ඒ මනුස ජීවිත යහපත් කරගන්න. ඔබට ශක්තිය වාසනාව බලේ ලැබේවා. ධර්මස්ශ්‍රමණය තුළින් දහම් ඇසීම තුළින් ලබා ගත්තාාවූ පිින්. ඔබගේ මෙලෝ ජීවිත වගේම පරලෝ ජීවිතත් යහපත්වේවා. අවසං කෙලවර උතුන් නිවං සම්පත්තිය උදාකර ගැනීම පිණිසම. පින්වත් ඔබ හැම දෙනාටම මේ හිමිදිරි පාන්දර ශක්තිය வாசிವලبيīவா.